morning. පාසල් ලිවාඩු මාසේ පොඩිතු හැමෝම ආසාවෙන් බලන් ඉන්නේ ගෙදර අම්මත් එක්ක එකතු වෙලා කෑම හදන්න. ඉතින් අලුත් කෑම ಜಾති හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන්න මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. Spoon head cutlet. පොඩිත්තන්ට ඉතාමත් රසවත් වගේම විශේෂ හැඩයකින් යුක්ත කෑමක් තමයි ස්වෝන් හෙඩ් කට්ලට් කියන්නේ. කුඩු කරගත් සැමන්, පාන් පිටි, බටර් එකතු කර සාදාගන්නා මේ ආහාරයට ඔයිස්ටර් සෝස් එකතු කරගන්නා නිසා වඩා රසයක් එකතු වෙනවා. ඉතින් මේ වගේ ආහාරයක් අපිට සවස තේ මේසයට එකතු කරගන්න පුළුවන්. ලයිම් ඇන්ඩ් ගාලික් චිකන් වින්ග්ස්. තවත් ඉතාම ඉක්මනින් සාදාගන්න පුළුවන් කෑමක් තමයි ලයිම් ඇන්ඩ් ගාලික් චිකන් වින්ග්ස් කියන්නේ. මිරිස් කුඩු ලුණු දමා චිකන් වින්ග්ස් තම්බාගෙන සෝයා සෝස්, ලෙමන් එකතු කරගනිමින් සාදාගන්නා මේ ආහාරය අපගේ නිවසට විශේෂ අමුත්තන් පැමිණි වෙලාවට ඉතා ඉක්මනින් පිළිගන්වන්න පුළුවන්. ශ්‍රිම්ප් ටෝස්ට් සැන්ඩ්විච්. ඉස්සන් බටර් එකතු කර පාන් පෙති සමග ආහාරයට ගන්න පුළුවන් මේ ආහාරය පවුලේ හැමදෙනාටම ඉතා ගුණදායී උදෑසන ආහාරයක්. අපි දැන් හදන්න යන්නේ ස්වෝන් හෙඩ් කට්ලට්. ඉතින් ස්වෝන් හෙඩ් කට්ලට් එක හදන්න අපි ඉස්සෙල්ලාම ෂෝට්කට් පේස්ට්‍රි එක හදාගන්න ඕනේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි, බටර්, ලුණු කුඩු ටිකක්, වතුර ටික ටික එකතු කරගෙන අපි ඩෝ එකක් හදාගන්න මේ විදිහට ඩෝ එක හදාගත්තට පස්සේ අපිට ඒක ඇලනවා නම් පාන් පිටි තව ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඩෝ එක මේ විදිහට හැදලා අපි ඒක රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරගන්න ඕනේ. ඉදිරි තුනී කරගත්තට පස්සේ අපිට හංසයාගේ ඔළුව කොටස විදිහට තියෙන කටර එකක් අරගෙන අපි මේ විදිහට කපා ගන්න ඕනේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. අපිට කැමති ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. මේ අපිට උත්සව අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් ෂෝට් ඉට් එකක්. ඉතින් අපිට ඒ දවසේ ගොඩාක් කාර්යබහුල නම් අපිට කලින් දවසක උනත් මේක හදලා කන්ටේනර් එක දාලා අරන් තියාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කපාගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන ඔවන් ට්‍රේ එකක්. ඒකට අපි බටර් ටිකක් ගාලා හදාගත්ත ස්වෝන් හෙඩ් එක අපිට මේ වගේ අච්චුවක් ගන්න නැත්නම් හොයාගන්න බැරි වුණොත් අපිට හීනි තීරු කපලා අතින් වුණත් මේ විදිහට හදාගන්න පුළුවන්. කොහොමත් අපි මේ වගේ දෙයක් හදද්දී අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් හදාගත්තොත් ගොඩාක් හොඳයි. මොකද මේක ගොඩාක් හීනි නිසා අපි මේක කට්ලට් එකට ගිල්වද්දි කැඩෙන්න පුළුවන් නිසා අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කපාගත් අපේ ඔළු ටික අපි විනාඩි 5ක් 150 උෂ්ණත්වයේ අපි බේක් කරගන්නවා. දැන් මම හදන්න යන්නේ කට්ලට් ෆිලින් එක. ඉතින් ඒක හදන්න අපි ඉස්සෙල්ලා පෑන් එක ලිපේ තියලා
pan එකට තෙල් ටිකක් එකතු කරගන්න. ඊළඟට මට අවශ්‍ය වෙන ලුණු. ලුණු අපි ගෙඩි බෑයක් විතර අරගෙන සිහින්ව කපා ගන්න ඕනේ. ගොඩක් ලොකුවට කපන්න එපා. මොකද කට්ලට් එක හදද්දි ගැඹුරු තෙලේ බදිනකොට කට්ලට් එක පුපුරන්න ඉඩ තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් පොඩියට කපා ගන්න. ලුණු ටික අපි pan එකට දාලා ලුණු ටික ෆ්‍රයි වෙනවත් එක්කම අපිට පුළුවන් සැමන් අපිට කැමති ප්‍රමාණය එකතු කරගන්න කුඩු කරලා. මේ ෆිලින් එකටම ලුණු කුඩු ටිකක් ගම්බිරිස් කුඩු එකතු කරලා ඊළඟට අපි මෑෂ් පොටේටෝස් හදාගන්න ඕනේ. මෑෂ් පොටේටෝස් හදාගන්න අපිට අල පවුඩර් වලට උණු වතුර ටිකක් එකතු කරලා එහෙම නැත්නම් අපිට අල ගෙඩියක් උනත් පොඩි කරලා එකතු කරගන්න පුළුවන්. අපි හදාගත්ත ෆිලින් එකට අපි සම්බගත්ත අල ටික එහෙම නැත්නම් අල පවුඩර් එකත් එකතු කරලා අල ටිකත් එක්ක අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපිට සැර අවශ්‍ය නම් මිරිස් කුඩුත් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි දෙහි යුෂත් ටිකක් එකතු කරගන්න ඕන. ඉතින් මේ ෆිලින් එකට අපිට කැමති නම් ඔයිස්ටර් සෝස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ලිපෙන් ඉවතට අරගෙන අපි නැවතත් බෝල් එකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පොඩි බෝල හදලා අපි මේක තාරාවෙක්ගේ හැඩය ගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදාගන්න අතරතුර අපිට පුළුවන් තෙල් තාච්චියෙ තියලා තෙල් අරගෙන රත් වෙන්න තියාගන්න. කට්ලට් වගේ දේවල් බදිද්දි අපි ගැඹුරු තෙලේ බදින්න ඕනේ, නැත්නම් එක පුපුරන්න බලන නිසා. ඊළඟට මට අවශ්‍ය වෙන බිත්තරයක්. ඒ බිත්තරෙත් මම කහ මදේ අයින් කරගන්න ඕනේ. සුදු මදේට අපි හදාගත් අපේ ෆිලින් එක මේ විදිහට දවතලා පාන් කුඩු වලත් දවට ගන්න ඕනේ. මං එකපාරම මේ ටික දවට ගන්නවා. මොකද එතකොට අපිට හරි ලේසි බිතර සුදු මදයකින් අත ඉවත් කරගත්තම.
ඊළඟට පාන් කුඩු වල දවටලා බදින්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් තෙල් ටික රත් වෙන අතරතුර අපිට පුළුවන් අපි හදාගත්ත ස්වෝන් හෙඩ් එක අරන් අපිට කලරින් වලින් පොඩි ඇස් දෙකක් ඒ වගේම පොට ටිකක් පාට කරන්න පුළුවන් රත් පාටේ. ඉතින් මේ විදියට අපිට ඒකත් කරගන්න පුළුවන්. තෙල් ටික රත් වෙනකොට අපිට පුළුවන් කට්ලට් ටික වැදගන්න. කට්ලට් බදිද්දී අපි දැනගන්න ඕනේ කට්ලට් එක වැහෙන්නම තෙල් තියෙන්නත් ඕනේ. ඒ වගේම තෙල් ටික හොඳ රත් වෙලා තියෙන්නත් ඕනේ. විටින් විට හැඳි ගන්නත් එපා. ඒ තුනම අපි කරොත් අපේ කට්ලට් එක කැඩිලා යනවා තෙල් තාච්චියදී. වැදගත් කට්ලට් වලට අපිට පුළුවන් අපි බේක් කරගත්ත ස්වෝන් හෙඩ් එක මේ විදිහට රඳව ගන්න. ඉතින් මේ විදිහට සවි කරගත්තට පස්සේ අපිට සර්ව් කරන ඩිෂ් එකට මේ විදිහට රඳවගෙන හවස තේ මේසයට පිළිගන්වන්න පුළුවන්. දැන් හදන්න යන්නේ ලයිම් ඇන් ගාලික් චිකන් වින්ග්ස්. ඒක හදන්න මම ඉස්සෙල්ලාම චිකන් වින්ග්ස් ටික මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් දාලා තම්බ ගත්තා. ඒ තම්බ ගත්ත ටිකට අපි පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්න. චිකන් වින්ග්ස් ටික අරගෙන පාම් පිටිවල මේ විදිහට දවට ගන්න. තෙල් ටික රත් වෙනවත් එක්කම අපි පාම් පිටිවල දවට ගත්ත අපේ චිකන් වින්ග්ස් මේ විදිහට බැද ගන්න ඕනේ. එක පැත්තක් බැදීගෙන එනකොට අපිට පුළුවන් මේකේ අනිත් පැත්තට හරවන්න. අපි මේකේ පාම් පිටි දවට ගත්තේ මේකේ පොඩි ක්‍රිස්පි ගතියක් ගන්න ඕන නිසා. ඒ වගේම අපේ චිකන් වින්ග් එකේ වොලියුම් එකක් වැඩි වෙනවා. ඉතින් ඒක බැදෙන අතරතුර අපිට පුළුවන් සුදු ලුණු එකතු කරගන්න. ලුණු කුඩු සොය සෝස් එවාගෙම ලෙමන් ලෙමන් යුෂ එකතු කරමු. සුදු ලුණු ටික හොඳට අඹරලා දාගන්න ඕනේ. මොකද සුදු ලුණු ෆ්‍රයි වෙනුත් අපිට මේක තිත්තරහක් වෙනවා. ඒක නිසා
ගොඩක් ෆ්‍රයි වෙන්න දෙන්න ඇති වෙන්න. මේ විදිහට අපි ටොං එකකින් දෙපැත්ත පෙරල පෙරල බැද ගන්න ඕනේ. මේ විදිහට බැදෙන අතරතුර අපිට පුළුවන් පාස්ලි ටිකක් අරගෙන සිහිනව කපා ගන්න. ඒකත් අපේ චිකන් එක උඩින් ස්ප්‍රින්කල් කරලා අපි ලිපෙන් ඉවතට ගන්න ඕනේ. ඉතින් ලිපෙන් ඉවතට ගත්තට පස්සේ අපි හදාගත්ත චිකන් ටික ඉතින් මේ විදිහට අපි සර්ව් කරන ඩිෂ් එකට දාලා අපිට පිළිගන්වන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ ශ්‍රිම්ප් ටෝස් සෑන්ඩ්විච් එක. ඒක හදන්න මං පෑන් එක ලිපේ තියලා ඒකට එකතු කරගන්න ඕනේ බටර්. මිරිස් කුඩු. ඉස්සෝ මේකටම එකතු කරමු. මේකේ බටර් ටික හිඳෙනකන් අපි මේ ඉස්සෝ ටික ටෝස් කරගන්නවා. පාන් පෙති අරගෙන බටර් එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි මේකේ වාටි කපා ගන්නත් ඕනේ. ඉතින් ඉස්සෝ ටික මේ විදිහට ටෝස්ට් වෙනවත් එක්කම අපිට මේකට කොත්තමල්ලි කොළ ටික එකතු කරමු. ලිපෙන් ඉවතට අරගෙන අපි ලෑස්ති කරගන්න ඕනේ ලූණු. මේ විදිහට පෙති ටිකක් කපා ගන්න. එවගේම තක්කාලිත් සලාද කොළ එකත් අපි මෙතනම ලෑස්ති කරලා අපි මේ සේරටම ලුණු කුඩු
කාම්බරිස් කුඩු. එකතු කරගන්න. ඒ වගේම අපිට සැර අවශ්‍ය නම් අපිට අවමිරිස් කලලකුත් මේ විදිහට කපා ගන්න පුළුවන්. දැන් අපි පාන් පෙත්ත අරගෙන සලාද කොළ පෙත්ත තියලා තක්කාලි ලුණු ඊළඟට අපි හදාගත් අපේ ශ්‍රිම්ප් ටෝස්ට් එක කොත්තමල්ලි කොළ ටිකක් ඔය විදිහට එකතු කරගෙන අපි ඊළඟ පාන් පෙත්තෙන් මේක මහ ගන්නවා. ඉතින් මේ විදිහට වහගත්තට පස්සේ අපිට මේ විදිහට සර්ව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක ලස්සනට දෙපැත්තෙන් මේ විදිහට අපිට කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදලා අපේ ගානිෂින් වලට අපිට ලුණු පෙත්තක් තක්කාලි කපාගත්ත අවමිරිසුත් කරලා පිළිගන්වන්න පුළුවන්.